අයිබවන් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල නීතිය සමට එකසේ ක්‍රියාත්මක වන තැන සාධාරණත්වය පවතින බව කතානායක පවසයි ජවිපේ එජාපයට සේලයින් දෙන බව මන්ත්‍රී මහින්දානන්ද කියයි මත්පැන් බෝතල් 24ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. නීතිය සැමට එකසේ සමානව ක්‍රියාවට නැංවීමට හැකිනම් එම ස්ථානයේ සාධාරණත්වය පවතින බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. මම දැක්කා අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම ගරු විපක්ෂ නායකතුමත් තුන්දෙනාම එක්කව වෙලා විශේෂයෙන්ම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනිකුත් බලය බෙදීම සම්බන්ධයෙන් කතා කරන්න එක උනායි කියලා. මේ තුන්දෙනාම එක්කව වෙලා කතා කරන්න පුළුවන් නම් අපිට මේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විඳින්න පුළුවන්. සද්දෙන්වත් අපිට මේ රටේ ජනතාවට අහිමි වෙච්ච එය ලැබිය යුතු ඒ සම්පත් එයට ලැබිය යුතු ඒ උසස් ජීවිතය ගත කිරීමට දේශපාලන මත මොකක් දරුවත් අපිට එක්කව වෙලා කටයුතු කරන්න පුළුවන් මේ රට හදන්න පුළුවන් කියන මතය අපි දැඩි වෙන්නේ. ගමනාගමනය, විදුලිය, ජල සැපයුම මේ සේවා අඛණ්ඩව ජනතාවට ලැබිය යුතුයි. අපි දකිනවා විවිධ අවස්ථාවල විවිධ හේතුන් මත මේ ජනතා අයිතිය මේ රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අසන්න බාහිර පත්තයි බොහෝ කෙනෙක් අපි ඉන්නවා. මම දකින ලෝකේ බොහෝ තර ලෝකේ කිසි දවසක මේ තරම් දකින්නේ නැහැ. ඒ වගේම ලෝකේ අපේ ඊතර විරෝධතා තියෙන දවසක් දකින්නේ. ඊයේ තිබුණ කොන විරෝධතා දෙකක්. ඉතින් මේකෙන් පීඩා විඳින්නේ කවුද? මහාචාර්යවරේ කියලා තිබුණා එයා කරපු අධ්‍යක්ෂ පරීක්ෂණ තුල විරෝධතාවක් තිබුණ දවසක අපි පුච්චන කණිතෙල් වලින් පමණක් රුපියල් බිලියනක පමණ මුදලක් නාස්ති කරනවා කියලා. මේ නිසා මහා ජනතාවට කරදරයක් ඇති වෙනවනේ. මහා ජනතාවට පීඩාවක් ඇති වෙනවනේ. මම හිතන්නේ මෙතෙන්දි තමයි අපිට එක්කව වෙලා කියන්නේ මේක කරන්න එපා. විරෝධය පළ කරන්න ඒක කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනතාවට බාධාක් නොවන ආකාරය. පල්මෙන් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙලී තියි. මම දකින්නවා අද වර්තමානීය අධේ ක්‍රියාත්මකින් පවතින එක ලොකු ශක්තියක්. නීතිය සෑම දිනකටම කිසිම ભેදයකින් තොරව ලබා දෙන්න පුළුවන් නම් යන්න එතන තමයි සාධාරණත්වය ඇති වෙන්නේ. 20 වන සංශෝධනයේට මුවාවිහි ජනතා විමුක්ති පෙරමුණේ කරමතින් රනිල් වික්‍රමසිංහ මහතා විධායක ආගමිත කරවීමට විපක්ෂය කිසි දිනක ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. නාවලපිටිය රඹුක්කන මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි සංශෝධනය සඳහා විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහයෝගය ඉල්ලනවා. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රෙදි ගලවපු මිනිස්සු මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටට මහා විනාශයක් කරපු මිනිස්සු අද මහින්ද රාජපක්ෂ මහත්මයා ගාව ඇඳ වැටෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහයෝගය ඉල්ලගෙන. මේ වෙලාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කලින් කළ යුතු කාරණා රැසක් තියෙනවා. විධායක ජනාධිපති ධූරය පමණක් අහෝසි කරලා නැවත රනිල් විධායක අගමැති කරන්න අනුර කුමාර දිසානායක මහත්තයලා ලෑස්ති වෙනවා නම් ඒකට කිසිසේත් අපි සහයෝගය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්දියාවේදී පැහැදිලිම කරලා තිබ්බා ව්‍යවස්ථා සංශෝධනය කළ නමුත් පළමුවෙන් කළ යුත්තේ ජනාධිපති වරණය පවත්වලා ඊට පස්සේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මේක වෙනස් කළ යුතුයි කියන කාරණේ අපි ඉන්නේ. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනේ න්‍යාය පත්‍රයට නටන්න අනුර කුමාර චානක මහත්තයා ඉල්ලීම පරිදි අපි ලෑස්ති නැහැ. ඒ නිසා පැහැදිලිවම ව්‍යවස්ථා සංශෝධනයක් සිද්ධ වෙනවා නම් විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවා නම් ඒකට සමගාමීව මැතිවරණ ක්‍රමය ඇතුළු කාරණා රැසක් ඒකට ඇතුළත් වෙ යුතුයි. එහෙම නැතුව 20 වෙනි සංශෝධනයට පමණක් අනුර කුමාර චානක මහත්තයාගේ පිට උඩින් රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක අගමැති කරන්න කිසිසේත් අපි ඉඩ දෙන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒ පිළිබඳ අපිටත් සාකච්ඡා කරොත් අපි සාකච්ඡාවකට යනවා. හැබැයි මේ වෙනකොට 50 දින රනිල් වික්‍රමසිංහ මහත්තයාට සේලයින් දෙන්න මේ ව්‍යවස්ථාවෙන් අපි ලෑස්ති නැහැ. දැන් ආණ්ඩුව බොහොම අමාරුවෙන් පණ ඇදෑ ද යන්නේ. හෙට අනිද්දා වෙනකොට මේ ආණ්ඩුව මිය යනවා. ඒ නිසා අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. අපි ලෑස්ති ඕනෙම මැතිවරණයක් පවත්වලා මේ ආණ්ඩුව පරාජය කරන්න. මේ රටේ බලයට පැමිණි නායකයන් ඡන්දය ලබා දීමේදී ජනතාවට ලබා දුන් පොරොන්දු බලයට පැමිණීමෙන් පසු ඉටුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ වටවල ටෙම්පල් ස්ට්‍රෝ වතු යායේ පැවති රැස්වීමක් අමතමින්.
දීපල හොරකම් කරපන් චන්දින් පස්සේ කොම්පැනි කාර්යගේ පැත්ත ගනි නේද අපි මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පිටරට පවා ගෙවල් ගනිල්ලා එහෙම කවුරුවත් චන්දේ දුන්නද නෑ චන්දේ දෙන්නේ එකට නෙවෙයි චන්දේ දෙන්නේ අපේ රට හදපන් කිය හැබැයි මොකද කරේ චන්දේ ගත්තේ හැම පාලකයම චන්දේ ගන්නකොට කියපුවා නෙවෙයි චන්දේ ගත්තට පස්සේ කරේ එහෙම නෙවෙයි මේ ආණ්ඩුණත් ආවේ හොරුන්ට දඬුවම් දෙනවා කිය දඬුවම් දුන්නද නෑ හොරුන් එක්ක එකට මගුල් කනවා මගුල් ගෙවල් වල එකට ඉන්න කට්ටිය මේ ආණ්ඩුව ආවේ ආර්ථිකය හදනවා කියන හැදුවද ආර්ථිකය මට මතක රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා සාක්කු පුරවනවා කිව්වා දැන් පිරිලද සාක්කු අවුරුදු 70ක් අපේ සීයලා අපේ අත්තලා ඡන්ද දීලා ආණ්ඩුව හැදුවට ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ ජාති ආගම් ભેදයකින් තොරව සියලුම ජනතාවට එකසේ අයිතිවාසිකම් හිමිවීම එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසයේ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා ඒ මහනුවර පැවති උත්සවයකට එක් වෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ පොතක් ගැහුවා මහින්ද චින්දනය කියලා 2005 ත් ගැහුවා 2010 ත් ගැහුවා ඒ පොත් දෙකේම තිබ්බා සෑම ගමකම ගෙවල් 50ක් අඳිනවා කියලා අපි විපක්ෂින් ගාලේ මේ පොත හොඳට කියෙව්වා නමුත් එතුමා ජනාධිපති හැටියෙම හිටපු අවුරුද්ද ලංකාවේ කිසිම තැනක ගෙයක් හැදුවේ නැහැ. එතුමාට ඇඟිල්ල දික් කළා පෙන්වන්න පුළුවන් නිවාස වැඩ පිළිලක් තිබුණේ නැහැ. ඊට කලින් අවුරුදු 10ත් එහෙමයි. නමුත් ඉතාවත් සතුටුයි කියන්න අප පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නවත්තපු තැන ඉඳලා ඒ වැඩ පිළිවෙල ඉතාවත් සාර්ථකව අද ඉදිරියට රැගෙන යනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියලු ජාතීන් ඉන්න පක්ෂයක්. බෞතරය සිංහල බෞද්ධ වුණාට අපේ පක්ෂේ ද්‍රවිඩ අය මුස්ලිම් අය ක්‍රිස්තියානි අය විශාල වශයෙන් සමාජිකත්වයේ ආරම්භ තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ සියලු පුරවැසියන්ට ජාති ආගම් කුල ભેදයෙන් තොරව සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි කියලා. විරාමයෙන් අනතුරුව නැවතත් දේශීය පුවත් මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ඊයේ සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ගේ සුරතේ. බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසලක් වන මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම ඊයේ දින සිදු වුණා. ඒ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විද්වත් ආරාධිතින්ගේ ප්‍රධානත්වයෙන් පාසලේ කනිෂ්ඨ තූර්යවාදක කණ්ඩායම ආරාධිතයින් පාසල් භූමියට කැඳවා ගැනීම සිදු කළ අතර බුදුමැදුර වෙත මල් පහන් පූජා කර නව ගොඩනැගිලි සංකීර්ණයේ වෙත ආරාධිතයින් කැඳවාගෙන යාම ජ්‍යෙෂ්ඨ සිසුවියන් විසින් සිදු කරනු ලැබුවා. ඉනන්තුව සෙත් පිළිත් සජ්ජායනා මණ්ඩලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම සිදු වුණා. වසර 82ක් ඉපැරණි මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ වර්තමානයේ වන විට පහවසර ශිෂ්‍යත්ව විභාගය අධ්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්වලදී ඉහළ සාමාර්ථයන් ලබා ගන්නා සිසුන්ගේ ප්‍රමාණයද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. පාසලේ වර්තමාන වේගවත් සංවර්ධන ගමන සඳහා වර්තමාන විදුහල්පතිනි කේ ඒ චන්ද්‍රතා මහත්මිය ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය සිය පුළුල් වූ දායකත්වය සපයනු ලබනවා. නව තෙමහල් ගොඩනැගිල්ලේ පන්ති කාමර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවිදි උත්සව සභාව සඳහා ආරාධිතයින් එක් වුණා. පැමිණි සියලු දෙනා පිළිගැනීම වත්මන් විදුහල්පතිනි කේ ඒ චන්ද්‍රලතා මහත්මිය විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිතයින් සභාව අමතනු ලැබුවා. මම මහරගම ජනතාවට ණය නැහැ. මොකද මම මන්තිවරුන්ගෙන් නොයෙකුත් දෙනාගෙන් අවලාද අපවාද විවිධ ගණිමින් මොකද මහරගමට සල්ලි විඳන් කරනවා කෝටි ගණන් කියලා අවලාද විඳ ගණිමින් තමයි මම ඒක කරලා තියෙන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. මට පාරේ බහැලා යන්න පුළුවන්. දවස් 52යි මම ඉන්නේ. අප්‍රේල් 20 මධ්‍යම රාත්‍රියේ රෑ 12ට මම ඔර්ලෝසුවේ තප්පර කට්ටේ ඉල්ලලා හිටියත් මගේ ඔර්ලෝසුවේ ඉල්ලලා ඉන්න පුළුවන් අනිත් ඔර්ලෝසුවේ තප්පර කට්ටිය 12 පයින්නෝ. පැන්න හැටිය මම නිකම්ම හිටපු මහමැති බවට පත් වෙනවා. නමුත් අපි කරන්න ඕන දේවල් මහරගමට අපි කරලා තියෙනවා. අපේ දරුවන් දැනුම වැඩි කළ හැකි ශක්තිය පමණයි දරුවනි ඉතුරු වෙන්නේ. අනිත් කිසි හැම දෙයක්ම සුනාමිය වගේ යනවා. අපි ඔබගේ ඔබ අපි අස් දෙකට දැක් ඉතුරු වෙන වටිනාම වස්තුව තමයි දැනුම ඉගෙන ගන්න දේ. ඉගෙන ගන්න දේ ඉතුරු වුණොත් තමයි ගොඩනගා ගත්තොත් වැඩි කරගත්තොත් තමයි ඔබේ ජීවිතය සාර්ථක වෙන්නේ. සමාජයේ ජීවිතය සාර්ථක වෙන්නේ. රටේ ජීවිතය අනාගතය සාර්ථක වෙන්නේ.
විදායක ජනාධිපති ධුරේ පවතිනවාට තමන් කැමති බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. රටේ දෛනික ආදායම අඩුවී වියදම වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා පවසනවා. අකුරස්ස ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. රටක ජාතික අර්බුදයක් ආවම ඒ අර්බුදය සමනය කරන්න අපේ සංගරත්නයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ඉතිහාසයේ ඉඳලම මේ රට බේරගත්තේ මේ රට ආරක්ෂා කරේ මේ බෞද්ධ දර්ශනය තුළ සංඝයා වහන්සේගේ නායකත්වයට. ඒ නිසා අපේ යුතුකමක් තියෙනවා. එකක් ශාසනික වශයෙන් භික්ෂුන් වහන්සේට ඉතාමත්ම කිට්ටුව කටයුතු කරන්න. අනිත් පැත්තෙන් අපිට පුළුවන් ආකාරයට ආර්ථික වශයෙන් මේ විහාරස්ථාන ගොඩනගන්න උදව් කරන්න. විවිධ ආගම්වල ජීවත් වෙන උදවිය අද පිළි අරගෙන තියෙනවා. යථාර්ථය තියෙන බුද්ධ ධර්මයේ තුල පමණයි. රටේ ආදායම අඩු වෙලා තියෙනවා. වියදම වැඩි වෙලා තියෙනවා. ගෙදර කාදායම අඩු වෙලා වියදම වැඩි වුණොත් ඒ ගෙදර ගෙනියන්න බෑ ණය වෙනවා. බැංකුවක ණය ගවන්න බෑ. අද ඒ තත්ත්වයට මේ රටපත් වෙලා තියෙනවා. අද දවසක සම්පූර්ණ ආදායම තියෙන්නේ රුපියල් බිලියන 4යි. හැබැයි රටේ වියදම තියෙනවා බිලියන 7ක්. මේක තමයි අද රටේ තියෙන තත්. නමුත් අපිට කරන්න තියෙන අමාරුකමෙන් හරි අපේ ජීවිතයේ ඉදිරියට ගෙනියන්න තියෙන එකම දේ තියෙන මේ බෞද්ධ දර්ශනය තුල. ඒ නිසා බුද්ධ ධර්මය ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් වෙලා තියෙනවා. නැගෙනහිර පළාත් ගුවන් සේවාවේ දෙවන අදියර පසුගියදා ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාවේ සංචාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ගුවන් සේවාවේ දෙවනි අදියර ඊයේ ආරම්භ කෙරුණා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ගුවන් ගමන සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන අමීර් අලි, අලි සහීර් මෞලානා යන මහත්වරුන් සහභාගී වුණා. මෙම ගුවන් සේවාව සඳුදා, බදාදා, සිකුරාදා යන සතියේ දින තුනත් මඩකලපුව, කටුනායක යන ගුවන් තුරුපලවල් අතර පවතින බවයි වාර්තා වන්නේ. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. රජයේ අනුමත කළ මත්පැන් බෝතල් 24ක් බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුළු ප්‍රදේශයේදී ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයටගත් මත්පැන් බෝතල් තොගය මෝටර් රථය සහ අත්අඩංගුවටගත් සැකකරු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බණ්ඩාරවිල උද්‍යාන පාරේ ගමන්ගත් වෑන් රථයක් වෙනත් වාහනයකට ඉදදීමට යාමේදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊයේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී දළුව කරඹවත්ත ප්‍රදේශයේ තිබී පොළව ඇතුළත පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. මෙම යන්ත්‍රයේ යුද හමුදාව හා විශේෂ කාර් බලකා නිලධාරීන් පොළව ඇතුළත බෝම්බ හා ලෝහ වර්ග ඇද්දැයි සොයා බැලීමට භාවිතා කරන උපකරණයක් බවයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුත්තලම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
வெள்ளவாய ஊவ குடா ஒய போலீஸ் தானாதிபதி வரையாட்ட லத தொரத்துறக்கட்ட அனுவ ஊவ குடா ஒய பிரதேசே சிதுக்கல ஹதீசி வெட்டலீமகதி நீதிபிரோதி லெச லொரிரத்து தெக்ககின் மெகவீன் விசி அட்டதெனுக்கு பிரவாகணே கல சககருவன் சிவதெனுக்கு அத்தருங்கட கணீமட்டு குடா ஒய போலீசிய சமத் வேதி பெனவா மெம சககருவன் விசின் மஸ்பினிச மெம கவீன் பிரவாகணே கர சிட்ட ஏதி பவை வார்த்தா வன்னே சித்திய சம்பந்தேன் குடா ஒய போலீசிய வெடுதுர விமர்சன சிதுக்கரன் லபனவா ஊவ வெடின் ஃபேர் 2019 மங்கல்ய பிரதர்ஷனிய பதுல்ல புரஹன் ஷாலாவே பெவத்தினவா ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට සිසුවියන් 4 දෙනෙකු ඇතුළත් කර ගන්නා ලෙසට දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විසින් සිදු කළ දින 59ක සත්‍යග්‍රහය ඊයේ නිමවට පත්පති වෙනවා. අද සිට සිදුණු 4 දෙනාට සාධාරණ යුක්තිය ඉටු වෙලා තිබෙනවා. අඟහරුවාද සිට අපේ ළමවුන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට සවුත්ලන්ඩ් විද්‍යාලයේ දොර විවර වෙනවා. අපි අඟහරුවාද ඉඳලා ඉස්කෝලේ යනවා. නැන්දල මාමලාට ගොඩාක් ස්තුතියි. අපිට උදව් කරාට. අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් අදාළ සිසුවියන් 4 දෙනා විද්‍යාලයට ඇතුළත් කර ගන්නා බවට ලබා දුන් නියෝගයකට අනුව මෙම සත්‍යග්‍රහය නිමාවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තව තුනසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyadanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.